மேக்கப் அதுல பேத்து வச்சதையா முழு கமக் மசாலித்துக்கல துப்பர சிதுவீமா மே சிதுவீமட முகன தோன்னே அவருது விசிதேக்கக தருணியா ஐ அஹிம்சக தார்மிக விதியர் ஜீவத் வினகேல்லே ஐ பதிஞ்சு வேலா ஹிட்டிய பதுல்லைமாய் எதா போய தவசாக் ஐ அம்மத் தெக்க பாந்தரும் பன்சல்ல அவ சீல் சமாதான் வென்ன பன்சல எதா சீல் சமாதான் வினாய வெனுவேன் பத்மோல் தான்சலக்குத் சங்விதானே கரல திப்பா සිල් පවාරණය කරන වේලාවට දන්සල පවත්වන්න දන්සලේ සංවිධායකයෝ කටයුතු කරලා තිබ්බා. ඉතින් සවස 4:30ට විතර සිල් පවාරණය කරා. ඒත් එක්කම දන්සලත් ආරම්භ වුණා. අර කලින් කිව්ව තරුණියටයි එයාගේ අම්මටයි බත්මුල් දෙකක් හම්බ වුණා. ඕන් බත්මුල් දෙකත් බෑගෙක දාගෙන පන්සලින් පිටත් වෙන හදද්දිම දැක්කා කකුලක් නැති ආචක මිනිස්සෙක් පන්සලේ ගේට්ටුව ළඟට වෙලා ඉඳගෙන ඉන්නවා. මේ ආචකයව දැකපු තරුණියට ඔහුගේ ගොඩක් දුක හිතුණා. තරුණියේ යාචකයා ළඟට ගිහින් ඇහුවා මාමේ ඔයා කාලා දෙන්නේ කියලා. යාචකයා තහින්සක විදියට ඇස්වල කඳුළු පුරවන් නෑදුවේ කියලා උත්තර දුන්නා. තරුණිය යාචකයාගෙන් ඇහුවා ඇයි මාමේ අඬන්නේ කියලා. යාචකයා අඬන තරුණියට මෙහෙම කිව්වා. මට කවදාවත් කවුරුත් මේ වෙනකම් මාමේ කියලා කතා කරලා නෑ. දුව විතරයි මට මාමේ කියලා කතා කරේ. හැමෝම මට කතා කරන්නේ ඕයි තමුස්සේ හිඟන්න හොරා කියලා. යාචකයා ඇස්වල කඳුළු පුරවන් තරුණියට එහෙම කිව්වා. මේ කතාව අහලා තරුණියට හිතේ තමන් ගැනම ලොකු සතුටක් ඇති වුණා. ඇය බෑගෙක දාගත්ත පත්මුල් දෙකෙන් එකක් ඒ ආචකයාට ලැබුවා. යාචකයා අද්දක එකතු කරලා වැඳලා බත් එක අතට ගත්තා. "මාමේ, මාමා කොහෙද ඉන්නේ?" තරුණිය ඇහුවා. "මට ඉන්න තැනක් නෑ දුවේ. මම කෑම වේලක් හොයාගන්න මේ ගම පුරාම ඇවිදිනවා. කෑම නම් හම්බ වෙන්නේ නෑ. හැම කෙනාම රුපියල් 10-20 අතර දීලා යනවා." යාචකයාගේ උත්තරය වුණා. මාම හැමදාම මෙතන ඉන්නවා නම් මට පුළුවන් හැමදාම මාමට කෑම ගෙනත් දෙන්න. අපිත් මේ ළඟපා තමයි ඉන්නේ. තරුණිය යාචකයාට කිව්වා. තරුණියගේ වචන හමුවේ යාචකයා තව තවත් හැඟුම්බර වී අඬන්න ගත්තා. අනේ පුළුවන් නම් ලොකු පිනක් දුවේ. ඉන්පසුව යාචකයාට දුන් පොරොන්දුව හිතේ තියාගෙන තරුණිය තම අම්මත් එක්ක යාචකයාට සමුති පන්සලෙන් පිටත් වුණා. යන ගමන් අම්මට ඇය මෙහෙම කිව්වා. "අම්මේ මම එක බත් මුලක් අර මාමට දුන්නා. තව එකක් තියෙනවා අම්මයි මයි ඒක බාගි බාගි කමු. මම අර මාමට හැමදාම කෑම එකක් ගෙනන් දෙන්න පොරොන්දු වුණා." තරුණිය කිව්වා. "අම්ම නම් මේකට වැඩි කැමැත්තක් දැක්කුවේ නැහැ. කොහොම හරි පහවදාට එළි වුණා. ඇය උදේම ලෑස්ති වෙලා උයල පත්මුලක් යාචකයට ගෙනihin දුන්නා. ඔහොම අවුරුද්දක් විතර ගෙවුණා. හැම දවසකම නොවරදවාම තරුණිය මේ යාචකයට පත්මුලක් ගෙනihin දුන්නා. ඒත් එක දවසක් ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එදා නොවැම්බර් 26 වෙනිදා එදත් මේ තරුණිය පත්මුලක් බැඳගෙන උදේ 10ට විතර ගියා පන්සල ළඟට. ඒත් යාචකයා පේන්න හිටියේ නැහැ. ඇයි පන්සල ඇතුළෙත් පාරයින කඩවල් වලත් හැමතැනම ඔහුව හෙව්වා. ඒත් ඔහු පේන්න හිටියේ නැහැ. ඇයි ගහක් යටට වෙලා 11 විතර වෙනකන් යාචකයා එනකන් බලන් හිටියා. ඒත් එදා ඔහු එන පාටක් තිබුණේ නැහැ. දැඩි සිත්තරුලට පත්තුනේ මේ තරුණිය පත්මුලක් අරන් ආපහු ගෙදර එන්න ගියා. ඇයි ඊළඟ දවසෙත් පත්මුලක් උතන් පන්සල ළඟට ගියත් යාචකයා එදා පේන්න හිටියේ නැහැ. ඔහුම දවස් පහක් විතර ගියා. ඒ එක දවසකවත් බත්මුළු ගන්න යාචකයා පන්සල ළඟට ආවේ නැහැ. තරුණිය හිත හදාගත්තා. ඇයි හිතුව මාම වෙන පැත්තකට යන්නේ නැති කියලා. ඇය පන්සල ළඟට යන ගමන නවත්තලා දැම්මා. ඒත් එදා දවල් සිදු වුණේ ඇය හීනකින්වත් නොහිතන දෙයක්. මේ තරුණියගේ නිවස හොයාගෙන එක් නීතිඥ මහත්තයෙක් ආවා. ඇවිත් තරුණිය මුණ ගැහිලා ඇයට කියපු දේ නිසා ඇයට ඇනිල්ල නවත්ත ගන්න බැරි වුණා. නොවැම්බර් 26 වෙනිදා උදේ 9:30ට විතර මේ යාචකයා තරුණියගෙන බත්මුල ගන්න පන්සල පැත්තට කිහිලකරුවෙන් එන ගමන් ඉද්දී කිහිලකරුවේ කකුල පැටලිලා පාර මැද ඇදගෙන වැටිලා. අවාසනාව කියන්නේ එවෙලෙහු පස්සෙන් ආවේ ඒ ආසන්නයේ තිබුණු පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ගේන පෙට්‍රල් බවුසරය. මුළු ටවුමම කම්පාවට පත් කරමින් පාරේ ඇද වැටුණු යාචකයාගේ ඇඟේ පෙට්‍රල් බවුසරය වැදුනා. ඔහුගේ වෙලාවට ඔහුගේ අතකට විතරයි තුවාල සිදු වුණේ. ඉතින් මේ වෙලාවේ මේ යාචකයාට සිහි නැති වුණා. ටවුම හිටගෙන හිටපු සෙනග එකතු වෙලා යාචකයාව ඉස්පිරිතාලට ගෙනිච්චා. ඒ තේවිත්‍ය හෝ අවසන් ගමන් ගිහින් තිබුණා. ඒ පෙට්‍රල් බවුසරේ වැදුණු නිසා නෙවෙයි. බවුසරේ වැදුණු වෙලාවේ ඔහුට ඇතිවුණු බයට වගේම කම්පණය නිසා ඔහුට ඒ වෙලාවේ පපුවේ අමාරුවක් හැදිලා. ඒ වේදනාවෙන්මයි ඔහු ඒ වෙලාවේ අවසන් ගමන් ගිහින් තියෙන්නේ. මේ කතාව අහපු තරුණිය අඬන්න ගත්තා. ඇයට සෑහෙන දුකක් ඇති වුණා. නීතිඥ ආයෙත් හඬ අවදි කළා. ඔහු ලියවිල්ලක් තරුණියට පෙන්නුවා. ඒක කියවලා බලන්න කියලා නීතිඥයා තරුණියට කිව්වා. ඉන්පසුව ඒක කියවපු තරුණියගේ ඇස් උඩ ගියා. ඒ තිබුණු යාචකයාගේ අවසන් කැමැත්ත ලියපු කොලේ. ඔහු එදා ඉඳන් හිඟා කාලා හම්බ කරපු හැම සතයක්ම ඔහුගේ ගිණුමක ඉතුරු කරලා.
කවත් කවුරුවත් නැතිමත් තාත්තෙක්ට වගේ සලකපු මේ දුවට මගේ නමිනත ගිනුමේ තියෙන මුදල් මාමේගේ පසු අයිති වෙන බව මමගේ නිරා ප්‍රකාශ කරමි. යනුවෙන් ඔහුගේ අවසන් කැමැත්තේ සඳහන් වෙලා තිබුණා. මේක තරුණියට වගේම ඇයගේ අම්මටත් හිණයක් වගේ වුණා. රුපියලක දෙයක්වත් තරුණිය ඒ යාචකයාගෙන් බලාපොරොත්තු නොවී කරපු උදව්වට යාචකයා කලගුණ සලකපු හැටි ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහසත් පහතින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.